පාර්ලිමේන්තු වේදී සභාගත කරන ලද පාස්කු ඉරිදින සිදුව ප්‍රහාරයන් සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලියකන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ලබන උදීම පිළිබඳව ලිපි ලියකන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධව විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සාවාද්‍ය තොරතුරු ප්‍රචාරය සිදුවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට පියවර ගන්නා ලදී. හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත් එම රහසිගත සාක්ෂි සටහන් ඇතුළත් තොරතුරු महाजनता विवृत क्रीमेंट नोहेमेंटी පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පාස්කු ඉරිදින සිදුව ප්‍රහාරයන් සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලියකන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ලබන උදීම පිළිබඳව 20/29/19 දින මෙම සභාවේ මතු කරන ලද කරුණු සහ එකී සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලියකන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධව මේ දිනවල විද්‍යුත් විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සාවාද්‍ය තොරතුරු ප්‍රචාරය සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන්ද නිවැරදි තත්ත්වය මම ගරු සභාවට දැනුම් දීමට කැමැත් වෙමි. ජනාධිපති ලේකම්වරයාගේ 20/21/2/24 දින ඇති ලිපිය මගින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත එවන ලද ඊතනදාන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අවසන් වාර්තාවේ වාර්තා පාර්ලිමේන්තු විශේෂ අවසරයේ ඇතිව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් 20/21/2/25 දින සභාගත කරන ලදී. එසේම ජනාධිපති ලේකම්වරයාගේ 20/22/2/21 දින ලිපිය මගින් හා 2/22 දින මාවිත බාර දෙන ලද එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල 2/1 සහ 5 දක්වා පෙළු මසූ 7ක් 20/22/2/23 දින මාවිසින් මෙම ගරු සභාවට කරන ලද නිවේදනයේ ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබීමට පියවර ගන්නා ලදී. ඉන් අනතුරුව 20/22/3/3 දින ඇති ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය අනුව එම සාක්ෂි සටහන්වල වෙළුම 2/2/2/3 හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත් ඉහත 2/1 සිට 2/5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයේ රීඩ් ඔන්ලි සකස් කරන ලද සංයුක්ත තැටිය කම්පැක්ට් ඩිස්ක් 6ක් බාර දෙන ලද අතර එහි ඇතුළත් 2/2 සහ 2/3 වෙළුම් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක් ලෙසට වූ ජනාධිපති ලේකම්වරයාගේ උපදේශවලට යටත්ව එම සංයුක්ත තැටි පුස්තකාලයේ තබා මන්ත්‍රීවරයන්ගේ පරිශීලනයට අවස්ථාව සලසා දෙන ලදී. ජනාධිපති ලේකම්වරයා විසින් ඔහුගේ 20/22/3 දින සහ 20/22/14 වෙනි දින ලිපිය මගින් මාවිත දැනුම් දී තිබූ පරිදි අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එම රහසිගත සාක්ෂි සටහන් ඇතුළත් තොරතුරු මහජනතාව වෙත විවෘත කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මහලේකම්ගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා පමණක්ම භාවිතා කළ යුතු බවත් 20/22/9/12 වෙනි දින ලිපිය මගින්ද ජනාධිපති ලේකම්වරයා විසින් නැවතත් අවධාරණය කර ඇති බව මෙම ගරු සභාවට දැන්වන්න කැමැත් වෙමි. දැන් ඔබතුමාගේ නිවේදනය කිව්වා මේ පිටපත් බාලේකම්තුමීට දුන්නා කියලා. එතකොට ඉතුමීර බාර දුන්නා නම් ජනාධිපති ලේකම්ට ආයි තැගිලි ගන්න බෑ. දැන් ඔබතුමිය කිව්වට මේ සාක්ෂි සටහන ඔක්කොම මහලේකම්තුමීට බාර දුන්නා. ඉතුමියයි තීන්දුව කරන්න ඕනේ. ඉතුමිය ජනාධිපති ලේකම්ගේ ගහන ඕනාවක් නැහැ. ඒකයි මගේ තර්කය. පොඩ්ඩක් ඉන්නකෝ. එතකොට මේ මොකක්ද කතා රැගෙන තුමා මේ රහස්‍ය භාවය කියන්නේ ඔය කියන සාක්ෂි දුන්නේ විවෘත අධිකරණේ. ඉට ඕපන් කෝට්. විවෘත අධිකරණේ දුන්න සාක්ෂි කොහොමද රහස්‍ය භාවය රකින්නේ? විවෘත කොමිසමේ මේ ගියයි මේ විදියෙ පොඩක් අහගෙන ඉන්නකො ඔබතුමා මේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන ඔබතුමා මේ ජනාධිපතිතුමාගේ අයිතිවාසිකම් ඉහිපත් දෙන්න දීලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට යට වෙලා වැඩ කරන්න එපා මම කියන්නේ මහලේකම් තුමිට බාර දුන්නාම එතුමිය තීරණයක් ගන්න ඕන එතුමිය මොකද ජනාධිපති ලේකම් ලියන්නේ එන පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න හැබැයි එකම එතන ලියලා අහන්න හැබැයි ලියන්න
मुखद कथा दागे तुम अपे गौरव आरक्षा कर प्लीज भूमि स्तुति मे संबंध तव कथा वशन अभी न्यायपत्र अग्रमा लिपिलेखनादी पिलगनीम अग्रमा तुम्हारा